මෙවන විට රුසියාව රාජ්‍ය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුසියාවේ ඕරන්බර්ග් කලාපය දරුණු ගං අතුර තත්ත්වයකට මෙවන විට මුහුණ දී ඇති අතර ගෙවුණු දශක කිහිපය ඇතුළතදී මුහුණ දුන්නු දරුණුම ගං අතුර තත්ත්වය මේ ලෙසයි සලකන්නේ. එය අනුව රුසියා ඩික්ලෙයාඩ් අ ස්ටේට් ඔෆ් ඉමර්ජන්සි ඉන් ද ඕරන්බර්ග් රීජන්. ඕරන්බර්ග් කලාපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නට මේ වෙද රුසියාව තීරණය කර තිබෙනවා. වාර්තාවන තොරතුරු වලට අනුව ඕරන්බර්ග් සහ බටහිර සයිබීරියානු ප්‍රදේශයේ කුර්ගන් සහ ටියුමර්න් කියන ප්‍රදේශවලට මෙම දරුණු ගං අතුර තත්ත්වය බලපෑම් ඇති කර තිබෙනවා. ඌරල් නම් ගංගාව මේ වන විට යුරු මතින් පිටාර යාම නිසාවෙන් ඕස්ක් නගරයද සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව මේ වන විට ජනතාව නගරවලින් ඉවත් කිරීමේ කටයුතු සිදුවන අතර දහස් ගණන් ජනතාවට මේ වන විට නිවාස අහිමි වී තිබෙනවා. ඒ වගේම downstream Kazakhstan is also experienced some of its worst floods in decades කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. මෙය අසල්වැසි රාජ්‍යයන් වලටද මෙම ගං අතුරු තත්ත්වය බලපෑම් ඇති කර තිබෙනවා. හදිසි අවශ්‍යතාවයන් සහිතව ආපදා කළමනාකරණ සේවා මේ වන විට ක්‍රියාත්මක වෙනවා. තවදුරටත් අඛණ්ඩ වර්ෂාපතනය ක්‍රියාත්මක වෙමින් පවතිනවා සහ මේ වන විට කාලගුණික තත්ත්වය ගැන විශේෂයෙන්ම අධික සීතලක් මේ වන විට මේ ප්‍රදේශ පුරා පැතිරී ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. වර්ෂාපතනය බදාදා දවස පුරාද පවතිනු ඇති බවට මේ වන විට කාලුගුරු විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා. මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රාන්තය පුරාම මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර ජනතාවට අවශ්‍ය කරන සනීපාරක්ෂක පහසුකම් ආහාර වැනි දෑ සපයන්නට රජයේ විශේෂ මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක වන ආකාරයක් මේ වන විට වාර්තා කර තිබෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දී විශේෂයෙන්ම ඕක්ස් ප්‍රදේශය ගත්තහම කිලෝමීටර් 240ක් නැගෙනහිර ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ඕරන්බර්ග් අගනුව රාශිත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර ඒ අඩි 5ක පමණ ප්‍රමාණයකින් ජලය පිරී ඇති බවට මේ වෙද්දී තොරතුරු වාර්තා වෙනවා. දැනට වාර්තා වන තොරතුරු වලට අනුව ඕරන්බර්ග් නගරය තුළ 560,000කට ආසන්න වුණු ජනතාවක් රැඳී සිටිනවා. කෙසේ වෙතත් මේ වන විට යුද්ධයකට මැදිව සිටින රුසියාව යම් ආකාරයකින් මෙවැනි අවස්ථාවන්වලදී හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ක්‍රියාත්මක කිරීමේදී වෙනදාටත් වඩා කාර්යක්ෂමතාවයන් වල යම් ආකාරයක අඩුපාඩු පවතින බවට ප්‍රකාශ වී තිබෙනවා. ඒ වගේම මේ වන විට බෝට්ටු භාවිත කරමින් ජනතාව නිවාස අත්හැරමින් යන ආකාරයේද ඡායාරූප සහිතව අද දවසේදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව අප මේ උපුටා ගන්නේ මොස්කව් ටයිම්ස් වාර්තාවයි. රෂ්‍යාස් ඕරන්බර්ග් රීජන් හිට් විත් වර්ස් ෆ්ලඩින් ඉන්ඩිකේට්ස්. දශක කිහිපයකට පසු මුහුණ දුන් දරුණුම ගං වතුර තත්ත්වයත් සමග රුසියාව මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබෙන බවට තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් ලැබෙන තොරතුරු ඔබ වෙත සමීප කරන්නට අප ඉදිරියේදී සූදානම්.